ඔබ වර්තමානයේ දැකලා තියෙන ප්‍රශ්න මොනවද මේ ලංකාවේ කාන්තාවන්ට තියෙන? අතර වලස් මුල්ල ප්‍රදේශයේ ඉස්කෝලේකට පොත්පත් දෙන්න ගියා. ඒ පාසලේ විදුහල්පතිතුමිය මං හිතන්නේ ඇය දන්නව පොත්පත් දෙන්න එන්නේ මම කියලා. ඒ පොත්පත් දෙන්න මම ගියාට පස්සේ එතුමියට පුළුවන් වුණා නම් මාව ඒ ස්ටේජ් එකෙන් බිමට තල්ලු කරන්න ඇය මාව බිමට තල්ලු කරනවා. මේක වචනයෙන් වගේම මම මේක ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නනවා. තවමත් කාන්තාව හරි බයයි. තාමත් ඔවුන් කියන්නේ අපිට නැකටින්න බෑ. 10ට 11ට සෝෂල් මීඩියා වලට හරි මොකට හරි ගියාම ඒ බාහිර රෝගීන් නිසා හොඳට තියෙන පෞල් ජීවිත සමහර ලාවට ප්‍රශ්න බවට පත් වෙනවා. ඒතර මටත් නොතේරුණ කාරණා හුඟක් තිබුණා. ලදරුවෙකුට ලදරු කාලෙ නෙමෙයි හරියටම අවුරුදු 20 ලැබුවට පස්සේ මට දරුවෝ ලැබුණේ. හුඟක් දොස් කියලා තියෙනවා. ඒ දොස් කියන දොසට උත්තරේ තියෙනවා වැඩසටහන අවසානයේදී. ඒ කියන්නේ වැඩසටහන හරියට බලන්නේ නැතුව දාන්න තියෙන කමෙන්ට් එක චුට්ටක් බලලා දාලා තියෙනවා. ඔබ බොහොම තරහින් ජීවත් වෙන. ඔබට බොහොම අඩුපාඩු තියෙන. ඔබ සෑහීමකට තෘප්තියකටපත් වෙන්නේ නැති ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා ඒකෙන් පේනවා. මට පුළුවන් නම් මේක මේ ගානට අඳිනවා මේ ඇඳුම. මොකද ඒක බෙල්ලටත් අවුනද? බෙල්ලටත් උඩින් පුළුවන් නම් අඳිනවා මේ ඇඳුම. මොකද හේතුව අපි අපේ ජීවිතවල තියෙන ඇරියස් තව කෙනෙක්ගෙන් කවර් කරගන්න හොඳ නැහැ. මම තරයේ කියනවා දරුවම තරවටු කරන්න ඕනේ. නොගහ හදන දරුවයි හැදි නොගහ හදන කිරිබොද්දයි දෙකම එකයි කියලා අපේ මුතුන් මිත්තෝ ඒ කාලේ කිව්වා. අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ටීවී සිහනද නරඹන සහෘද හිතවතුන් සියලුම දෙනාට. අද ජාත්‍යන්තර කාන්තා දිනය. කාන්තාවන් වෙනුවෙන් අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන මොනවද? ඇත්තටම කාන්තාවන් ගැන අපි කතා කරාද කියලා මුලින්ම මේ වැඩසටහන කරන්න හිතන විට මට දැනෙන කාරණාව. ලෝකේ විවිධ දිනයන් තියෙනවා. ළමා දිනය, වැඩිහිටි දිනය, තරුණ දිනය, පියවරුන්ගේ දිනය, මව්වරුන්ගේ දිනය, ආදරවන්තයන්ගේ දිනය, මෙවැනි දින ගණනාවක් කැලැන්ඩරේ තියෙනවා. මේ අතරින් මම හිතනවා කාන්තා දිනය කියන්නේ සුවිශේෂී දිනයක්. අපිට මවක් සිටිනවා. අපට සොයුරියක් සිටිනවා. අපිට පෙම්වතියක් සිටිනවා. අපිට බිරිඳක් සිටිනවා. කුමන තරාතිරමේ චරිත නිරූපණය කළත් ඇය කාන්තාවක්. කාන්තාවන්ට උපතින්ම ප්‍රශ්න දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔව්. ජාත්‍යන්තර කාන්තා දිනේ අපි කතා කරන්නේ තවත් ලංකාවේ සිටින ඔබ හොඳින් හඳුනන කාන්තාවක් සමඟ. මේ තමයි තිලිනි ප්‍රියපාණි මහත්මිය. ඔබතුමියට ආයුබෝවන් සුබ දවසක් වේවා. ආයුබෝවන් තරංග. ටීවී සිහනද නරඹන ඔබට හිතරදි මොකද්ද මේ තරංග මේ තිලිනිත් එක්ක කරන්නේ කියලා. ඔබට කමෙන්ටුවක් දාන්න අවස්ථාව තියෙන ඕනතරම්. ඇයි ටීවී සිහනද කණ්ඩායම තිලිනි ප්‍රියමාලිව මෙතරම් තෝරාගෙන වැඩසටහන කරන්නේ මේ දෙවෙනි වැඩසටහන. මා ඇයගෙන් දකින්න සුවිශේෂී ලක්ෂණයක්. ඇය ජීවිතේ මා දන්නා අතරම නිසා මගේ පළවෙනි වැඩසටහනේදී ඇය කියන ඇය ඉතාමත් කුඩා වයසේ තමයි ජීවිතේ බරපතලක් තේරුම් ගන්න කියලා. ඒ තේරුම් ගැනීම තමන්ගේ නොතේරුම් කමට ගත්ත තීරණයක් කියලා මට කියනවා. ඔව් ඇයට ජීවිතේ වැරදුනා. අද ඇය ජීවිතේ පරිණතභාවයට පත් වෙන විට ඇය ජීවිතේ එන්න ඕනි උපරිම තැනට ඇවිල්ලා තියෙනවා. මගේ ආදරණීය අම්මලාට, මගේ ආදරණීය නංගිලාට, මගේ ආදරණීය සහෝදරයන්ට මෑගේ මේ ජීවිත කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය කුමක්ද කියලා තමයි මම හැමදාම උත්සාහ කරන්නේ ඔබට ලබා දෙන්න. ඉදිරියේදීත් වැඩසටහන් තියෙවි මේ වගේ ටීවී සිහනද නාලිකාවෙන්. අද කාන්තා දිනේ. ඇත්තරම තිරිණි ප්‍රියමාලි මහත්මිය, කාන්තා දිනේදී අපට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. කාන්තාවක් විදියට ඔබ වර්තමානයේ දැකලා තියෙන ප්‍රශ්න මොනවද මේ ලංකාවේ කාන්තාවන්ට තියෙන? ඇත්තරම තරංග වර්තමානයේ කාන්තාවට මම දන්නේ නැහැ. මට දැනෙන එක දෙයක් තියෙනවා. වර්තමානයේ කාන්තාවට අතීතයේ කාන්තාවට තිබුණ ගෞරවය නැහැ. වර්තමානයේ ඉන්න කාන්තාව ඉතා ඉක්මනට මිනිස්සුන්ගේ සහ විශේෂයෙන් පිරිමින්ගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා කියලා මම දැක්කා.
ඉතින් ඒ ගෞරවය අතීතේ මම හිතන්නේ මේක මෙහෙම කතා කරොත් නිවැරදි වේවි. අතීතයේ කාන්තාව කියලා කියන කෙනා පුරුෂයාට සහ පිරිමි පාර්ශවය කියන අයට හරි ගරු කරන අතීතේ කාන්තාව මම එහෙම එකක් දැක්ක. මොකද මගේ ආච්චිගෙන් ඒ පරණ අයත් එක්ක මං චූටි කාලේ මට මතක තියෙනකොට ඒක දැක්කා. ඉතින් මගේ ආච්චි ඉස්සෙල්ලාම බත් දෙවුවාම බත් මුට්ටියෙන් පළවෙනි බත් හැන්ද බෙදලා අයින් කරන්නේ අපේ සීයට. අපිටත් එහෙම පුරුදු වෙලා තියෙනවා. මමත් අදටත් මම පළවෙනි බත් එක මම ඉුවේ නැති වුණත් ගෙදර උයන කෙනෙකුට හරි කියන්නේ ස්වාමි පුරුෂයාට බත් එක තියන්න කියලා. මම මගේ දුවටත් ඒක කියනවා දවසක පුතේ ඔයාලා ලොකු වුණාම මේක කරන්න කියලා. ඒ කියන්නේ කැමු යන්නේ නැද්ද දැන්? කැමු යනවා. විවේකී වෙලාවකට මම උයනවා. අවිවේකී වෙලාවක ගෙදර සහයට මට ඉන්න අය උයන වෙලාවට මම ඒක ඒගොල්ලන්ට කියලා තියෙනවා. මේක තරංග දැන් කාන්තාවන්ට ඒ තිබුණ ගෞරවය පිරිමියගෙන් නැති වෙලා තියෙනවා. නැති වෙලා තියෙන්නේ මේකට හේතුව විදිහට මම දකින දේ තමයි අපි දැන් හරි ඉක්මනට වචන හුවමාරු කරගන්නවා. උදාහරණයක් හැටියට ගත්තොත් ඉස්සර අපි හිතමුකෝ ආදරය කරන දෙන්නෙක් කියලා අරගත්තොත්, එහෙම නැත්නම් විවාහ වෙලා ඉන්න සැමියයි බිරිඳයි කියලා ගමුකෝ. ඒ කාලේ සැමියා උදේට වැඩට යනකොට හිත අමනාපෙන් ගියා නම් රාත්‍රියේ ඔහු වැඩ නිම වෙලා ගෙදර එනකොට ඔහුගේ කේන්තියත් නිවිලා ඇගේ කේන්තියත් නිවිලා ඔහු වෙනකම්ම ඉන්න ඕනේ කතා කරන්න. දැන් පාරට එළියට බැස්ස ගමන්ම ටක් ගාලා ෆෝන් එක අරගෙන ටෙක්ස්ට් මැසේජ් එකකින් හෝ වට්ස්ඇප් මැසේජ් එකකින් හෝ හරි ඉතාමත් කේන්තියෙන් බොහොම සැර වචන වලින් අපි වට්ස්ඇප් වොයිස් මැසේජ් එකක් හරි දානවා. මං හිතන්නේ කෙනෙක්කට තියෙන ගෞරවය කෙනෙකුගේ හිතකින් නැති වෙන්නේ ඒ අපි පිට කරන වචන. මේ හැම දෙයකටම වචන සහ හැසිරීම බලපානවා තරංග මං හිතන්නේ. මම මට එන ප්‍රහාරත් එක්ක මං හරි බොහොම නිහතමානීව තමයි ඒව දිහා බලන්නේ. මට එන ප්‍රහාරත් එක්ක මමත් ප්‍රහාර එල්ල කරොත් එහෙම මේක ගැටුමක් විතරයි. නින්දක් නැහැ. මේකට නින්දක් නැහැ. සනසිල්ලක්. සනසිල්ලක්. ඉතින් මං හිතනවා මේ අපේ ඉක්මන සහ අපේ වචන අපේ හැසිරීම නිසා කාන්තාව කියන කෙනාට පුරුෂයන්ගේ පිරිමින්ගේ හිත්වල සහ ඒ මිනිස්සුන්ගේ වචනවල කාන්තාවට තියෙන ගෞරවය නැති වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. මට හිතෙන දේ මේක මම තීරණයක් අරගෙන මෙහෙමයි කියන එක නෙමෙයි. මට මං ගැටිනු තැන් එක්ක මම දකින මං ඇසුරු කරන සහ සියල්ල දේවල් මේ වෙනකන් දැක්ක දේවල් වලින් මට හිතෙන්නේ අපේ වචන වලින් අපේ හැසිරීම රටාවෙන් අපි කරන ක්‍රියාදාමයන් වලින් එවැනි දෙයක් සිදු වෙලා කියලා මට හිතෙනවා. සාමාන්‍යයෙන් සමාජයේ ඉන්න කාන්තාවකගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මේ වගේ දෙන්නේ උත්තරේ පිරිමින් නිසා තමයි අපිට මෙහෙම ඇති වුණේ කියලා. නමුත් පිරිමි පියමාලි මහත්මිය කියන්නේ අපේ අතින් සිදුවන යම් යම් වැරදි නිසා තමයි අපේ තැන නැති වුණේ කියලා. අපිට මේක හදාගන්න බැරිද? පුළුවන්. ඒක කාන්තාවන්ට විතරක් නෙමෙයි ඇත්තටම. අද කාන්තා දිනය දවසේ අපි කාන්තාව ගැන කතා කරන්නේ. නමුත් හැම කෙනෙකුටම පොදුවේ අපේ වචනය අපි කටින් පිට කරන්න කලින් දෙපාරක් හිතලා බලලා ඒක පිට කරන්න අපි පුරුදු වුණා නම් මං හිතනවා හුඟක් මේ අපේ රට තුල ඇතිවෙන ගැටුම්, මිනීමැරුම්, දික්කසාද වීම, එතකොට දෙමාපිය දරුවන්ගේ ඈත්වීම්, හිතවතුන්ගේ හිත් බිඳීම්, යාළුවෝ තරහ වෙන ඒවා ඔය හැමදේම නැති වෙලා යනවා. අපේ වචනය කියන දේ අපි පරිස්සමෙන් පාවිච්චි කරනවා තරංග. අද වැඩසටහන අතරතුරු වාරයේ හෝ වැඩසටහන අවසන් වෙන සමයේදී ඔබට යම් කිසි වටිනාකමක් ලබා දෙන්න තිරිණි ප්‍රියමාලි මහත්මිය සූදානමින් ඉන්නවා. මේ විශේෂ පණිවිඩය ලක්වාසී සියලුම කාන්තාවන්ට උරුම කරගන්න පුළුවන්. ඒක නිසා වෙන්න අද වැඩසටහන අවසන් වෙනතුරු නරඹන්න කියලා මම ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තිරිණි ප්‍රියමාලි මහත්මිය, වර්තමානයේ කාන්තාව සහ අතීතයේ කාන්තාව අතර තියෙන මේ ගැළපීම ඔබ ඉතාමත් හොඳින් කතා කරන්නේ. කාන්තා දිනේ ඔබට
කාන්තාවන් වෙනුවෙන් යම්කිසි දෙයක් ලබා දෙන්න පුළුවන් වචනෙන් හෝ ක්‍රියාවෙන්? ඔබ තෝරගන්නේ වචනෙන් දෙන එකද ක්‍රියාවෙන් දෙන එකද? මේක වචනෙන් වගේම මම මේක ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නනවා. තරංග අපි එක ඔයා කිව්වා වගේ අපි අවසානයේදී කතා කරමු. මම ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නනවා. ගොඩක් දෙනෙක් කියනවා කාන්තාව වැටුනම් පස්සේ නැකටින් හරි අමාරුයි කියලා. මේක වැටිච්ච කෙනෙක්ගෙන්ම යහන්න ඕනේ. වැටුනම් ඇත්තටම නැකටින් අමාරුද? කාගෙන් හරි අතක් ඕනිද? නැත්තම් සෝසාහෙම නැකටිනවද? සෝසාහෙම නැගිටින්නත් පුළුවන්. නමුත් අපි විශ්වාස කරන එක දෙයක් තමයි අපේ ආත්ම විශ්වාසය කියන දේ අපිට තියෙන්නම ඕනේ. අපි වැටුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ නැගිටින එක. කවමදාවත් වැටුණාට පස්සේ වැටිලා ඉන්න එපා. වැටුණාට පස්සේ අනිවාර්යෙන් නැගිටින්න. වැටෙන්නේ නැගිටින්න ඕන නිසා. ඉතින් ඒකට කාගේ හරි අතක් සමහර වෙලාවට ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. නමුත් මට කවුරුත් අත දෙන්න හිටියේ නැහැ. ඒක නිසා මම මෙතනම හිටියා කියන තැනට යන්න එපා. මොකද හේතුව අපිට නැගිටින්න පුළුවන් අපි කාන්තාවෝ. ඔබතුමියකින් ලංකාවේ කාන්තාවන්ට ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. දැන් වැටුණ දැනේ නැගිටින්න පුළුවන් කියලා කිව්වනේ. තවමත් කාන්තාව හරි බයයි. තාමත් ඔවුන් කියන්නේ අපිට නැගිටින්න බෑ. අපි ඉන්න ඕනේ ගෙදර ස්වාමියාට යටත් වෙලා හෝ පවුලේ උදවියට යටත් වෙලා කියලා. මම කියන්නේ ගරුත්වේ නැති කරගන්න කියන කාරණාව නෙමෙයි. මේ නැගිටින්න යාමේදී යම් යම් මේ බාධාවන් තියෙනවා. තමන්ට පවුලෙන් ප්‍රශ්නේ, සමාජයෙන් ප්‍රශ්නේ, එතකොට යම්කිසි රැකියාවක් කරද්දී රැකියා කරන ස්ථානයෙන් ප්‍රශ්න වේවි, ස්වයං රැකියාවක් කරද්දී මේ ස්වයං රැකියාවට වටේ පිටේ උදවියකින් බාධා ඇති වේවි. ඒ වගේ දේවල් හිතට આવුවොත් මොකද අපි කරන්නට ඕනේ? රාජකාරියක නියැලෙන බිරිඳක් හෝ පෙම්වතියක් මවක් වුණාම ඒ බිරිඳගේ රැකියාව ගැන ස්වාමි පුරුෂයාට අවබෝධයක් තියෙන්න ඕනේ. නමුත් දැන් උදාහරණයක් විදිහට අපි අරගත්තොත් අපි හිතමුකෝ ඇත්තටම එයා සලුන් එකක වැඩ කරන කෙනෙක් කියලා. එතකොට එයාට කියන්න බෑ හයෙන් පස්සේ මට කතා කරන්න එපා කියලා. සමහර වෙලාවට අධික රාජකාරී තියෙන කාන්තාවක් රෑ 8ට ගෙදරට ආවොත් එහෙම රෑ 9ට කතා කරන්න පුළුවන් ඇයගේ සලුන් එකේ හිමිකාරියට. ඉතින් එතකොට ඒක හරි අවිවේකී. ගෙදරට ආවහම ඒක ඕෆ් කරලා ඉන්න පුළුවන් රැකියාවක් නෙමෙයි. ඉතින් ඒක අපි හැමෝගෙම අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාට ඔය ස්වාමි පුරුෂයෝ කැමති නැහැ අනවශ්‍ය විදිහට තමන්ගේ බිරිඳවරුන්ට කෝල් එන එක. මේක අද රටේ කොහේ හරි කාන්තාවකගේ නම්බර් එකක් තිබුණොත් මේකට කෝල් කරන්න කියලා, ඒ කියන්නේ අපේ දැන්වීම, අපි දැන්වීමක් දානවා මේකට කතා කරන්න මේ ගැන කියලා. ඒ දැන්වීමේ දාලා නැහැ මේ දවසේ මේ වෙලාව ඉදලා මෙතනට කතා කරන්න කියලා සමහර අවස්ථාවලදී. අපේ රටේ යම් ප්‍රමාණයක අපි කියන්නේ මේ ලෙඩ්ඩු කියලා. ඉතින් එවැනි පුද්ගලයෝ කෝල් එකක් අරගෙන තේරුමක් නැති අනවශ්‍ය දේවල් කතා කරන. මොකද ඒ පුද්ගලයා අපි හිතමුකෝ රෑ 10ට 11ට සෝෂල් මීඩියා වලට හරි මොකට හරි ගියාම උඩ පහළ යනකොට ඒක දැක්කහම ඒ මිනිස්සු ඒ වෙලාවේ කතා කරනවා තේරුමක් නැතුව. ඉතින් ඒ වගේ අනවශ්‍ය දේවල් නිසා තමයි ගොඩක් ඇත්තටම ප්‍රශ්න ඇති වෙන්නේ. එහෙම නැත්තම් තමන්ගේ ස්වාමි පුරුෂයයි තමන්ගේ බිරිඳයි තමන්ගේ ඒ රාජකාරී ව්‍යාපාරය කියන එක දෙන්නා අවබෝධයෙන් යනවා නම් ඒක කිසි ගැටලුවක් නැහැ. අර වගේ බාහිර කරදර, බාහිර හානි අද අපේ රටේ ගොඩක් තියෙනවා. ඒ බාහිර රෝගීන් නිසා හොඳට තියෙන පෞල් ජීවිත සමහර ලාවට ප්‍රශ්න බවට පත් වෙනවා. දරුවෙකුට දරුවෙක්, මේ කියන්නේ බාල වයස්කාර විවාහ වෙන්න පුළුවන්. එමත් නැත්තම් බාල වයස්කාර යම් කිසි අපයෝජනයන් වලට ලක්වන දරුවන් වෙන්න පුළුවන්. ඔබතුමියට පුළුවන්ද මේ දරුවන් වෙනුවෙන් යම් කිසි පිළිසරණක් වෙන්න දිනයක? මං හිතනවා තරංග යම් කිසි දිනයක මේ දරුවන්ට පිළිසරණක් වෙන්න මට ලැබුණොත් ඇත්තටම බොහොම හොඳයි කියලා. මොකද හේතුව මම දන්නවා මගේ දරුවන්ව කොයිතරම් අමාරුවෙන්ද මම බලාගත්තේ සහ අදටත් තවමත් බලාගන්නේ කියලා. ඉතින් දරුවන් කියන කාරණාවේදී ඒක හරි සංවේදී කාරණාවක්. මේ දරුවන්ව බලාගන්නකොට අපි පුදුමාකාර නිදහස් මානසිකත්වයකට යන්න ඕනේ. දරුවා කියන්නේ වෙනම කොටසක්. ඉතින් මමත් දරුවන් ලැබුවේ බොහොම අඩු වයසේදී. ඒතර මටත් නොතේරුණ කාරණා හුඟක් තිබුණා. ලදරුවෙකුට ලදරුවෙක් කාලේ නෙමෙයි, හරියටම අවුරුදු 20 ලැබුවට පස්සේ මට දරුවෝ ලැබුණේ.
ඉතින් මම කියන්නේ මේක අපිට කරන්න පුළුවන් නම් හරිම දේ තමයි. අපේ රටේ විශේෂයෙන් කාන්තාවන්ට දැන් අපි හිතමු මේ කාන්තාවගේ අපි කතා කරා කාන්තාවන්ගේ තැන නැති වෙලා තියෙනවා. එතකොට කාන්තාවන්ට තියෙන ගෞරවය නැති වෙලා තියෙනවා. කාන්තාව විවිධ තාඩන පීඩන වලට මුහුණ දෙනවා. එතකොට කාන්තාවකට බස් එකකට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ හැම දෙම හදන්න පුළුවන් තැන තමයි පුංචි දරුවා කියන තැන ඉඳලා. අපේ රට අඩුමතරම හෙට ඉඳලා පටන් ගත්තොත් තව අවුරුදු 25කට පස්සේ තරංග කාන්තාවකට හොඳ ගෞරවයක් දෙන තමන්ට අම්ම කෙනෙක් ඉන්නවා, තමන්ට නංගිසෙනෙක් ඉන්නවා, තමන්ට බිරිඳක් ඉන්නවා, තමන්ට ගැහණු දරුවෙක් ඉන්නවා කියලා හිතලා පිරිමි කෙනෙක් ඇහැරි වචනයක් කියන කටාරි කියලා මම විශ්වාස කරනවා. පුංචි කාලේ ඉඳලම දරුවන්ට නිසි අධ්‍යාපනය සමාජීය අධ්‍යාපනයත් එක්ක සමාජ අධ්‍යාපනයත් එක්කම දෙනවා. සමාජ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි සමස්ත ජනතාවටම. මොකද ඇත්තටම අපේ රටේ මේ සමාජ අධ්‍යාපනය කියන එක ගොඩක් පිරිහිලානේ තිලි මහත්මිය තියෙන්නේ. දැන් මේ වැඩසටහන පටිගත වෙලා මේ වැඩසටහන විකාශනය වන්නේ සමාජ මාධ්‍ය YouTube Facebook මාර්ගයෙන් තමයි විකාශනය වන්නේ ජනතාව අතර පත්වන්නේ. TV මාධ්‍යෙන් හෝ රේඩියෝ මාධ්‍යෙන් වැඩසටහනක් ජනගත වෙද්දී ජනතාවට අදහස් දක්වන්න තියෙන්නේ අදාළ ආයතනයට ලිඛිතව ලියලා නැත්නම් දුරකථන මාර්ගයෙන් එමතුමක් ලබා දීලා නැත්නම් මේ අපි කතා බහ කරනවා වගේ තව කෙනෙකුට කරමු අර වැඩසටහනේ මෙහෙම ගියා මේ ප්‍රෝග්‍රෑම් එකේ මෙහෙම ගියා කියලා පොඩි යාන් එකක් යන්න පුළුවන් කතා බහ. හැබැයි දැන් ඔබතුමියටත් පුළුවන් ඔබතුමියගේ තියෙන ස්මාර්ට් ෆෝන් එකකින් නැත්නම් පරිගණකයක ළඟට ගිහින් ලැප්ටොප් එකකින් ගිහලා තමන්ගේ මතය සමාජගත කරන්න කමෙන්ටුවක් විදියට. එක සත්‍යම නොවෙන්නත් පුළුවන්. ඔබතුමිය මොකද්ද හිතන්නේ මේ කාන්තාවන් වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා අදහස් පළ කිරීම ගැන මොකද්ද හිතන්නේ? මේ සමාජ මාධ්‍ය කියන එක දරුවෝ උගත් අය නූගත් අය මම අර කිව්වා වගේ රෝගීන් පිරිසක් ඉන්නවා ඒ අය හැම කෙනෙක්ම බලනවා. එතකොට ඒගොල්ලෝ අදහසක් දක්වන්නේ මම හිතන්නේ කමෙන්ට් එකක්. කමෙන්ට් එකක් දාන්නේ සමහර අය කමෙන්ට් දාලා තියෙනවා සම්පූර්ණ වැඩසටහන නරඹන්නේ නැතුව මැදදී. ඒ කමෙන්ට් එකේ හුඟක් දොස් කියලා තියෙනවා. ඒ දොස් කියන දොසට උත්තරේ තියෙනවා වැඩසටහන අවසානයේදී. ඒ කියන්නේ වැඩසටහන හරියට බලන්නේ නැතුව දාන්න තියෙන කමෙන්ට් එක චුට්ටක් බලලා දාලා තියෙනවා. කමෙන්ට් එකක් දානකොට ගොඩ අරියක් අය මම දැක්කදී ජීවිතවල තියෙන ඇරියස් කවර් කරගන්නවා කමෙන්ට්ස් වලින්. දැන් සමහර වෙලාවට මම මගේ දේවල් වලදී මම Facebook එකට ගිය වෙලාවල් වලට මම දකිනවා කමෙන්ට්ස්. ඒතර මම අනිත් ඔක්කොම පැත්තකින් දාමු මම කල්පනා කරනවා ඒ ලියලා තියෙන කමෙන්ට් එකේදී ඔයා දන්නේ නැහැ මේ ඔයා ඇත්ත හෝ මේකේ යථාර්ථය නොදැනයි මේ කමෙන්ට් එක දැම්මේ කියලා. එතකොට මගේ හිතට දැනෙනවා කිසිම දෙයක් දන්නේ නැතුව උත්තර දෙන කතා කරන කෙනෙක් ඔබ කියලා. අපි හිතන් තියන්න ඕනේ. අපි අපේ ජීවිතවල තියෙන ඇරියස් තව කෙනෙක්ගෙන් කවර් කරගන්න හොඳ නැහැ. කමෙන්ට් එකක් බැනලා දොස් කියලා සමහරට පරුස වචනෙන් කමෙන්ට්ස් දානවා. එතකොට ගිහිල්ලා ඒ පේජ් එකට ගිහිල්ලා බලනවා ඒ කවුද එහෙම කෙනෙක් දාන එක කියලා. තව 10 දිනක් සමහරට මේ මොකක් මේ වගේ කමෙන්ට් එකක් කවුද මේ දාලා තියෙන්නේ කියලා බැලුවාම ඒ මිනිස්සයා සුබවාදී ආදරෙන් අනේ හරිම කරුණාවන්ත මිනිසෙක් කියලා ඔබ දිහා බලන්නේ නැහැ. ඔබ බොහොම තරහින් ජීවත් වෙන. ඔබට බොහොම අඩුපාඩු තියෙන. ඔබ සෑහීමකට තෘප්තියකටපත් වෙන්නේ නැති ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා ඒකෙන් පේනවා. කාන්තාවකට විශේෂයෙන් කමෙන්ට් එකක් දානකොට ඉතා අප්‍රසන්න විදිහට කමෙන්ට් දාන අය ඉන්නවා. කාන්තාවන් පිරිමින් දෙපාර්ශවයෙන් මේ විදිහට කමෙන්ට් දානවා. ඉතින් කාන්තාවකට කමෙන්ට් දානකොට ඇයගේ ඇඳුම ගැන දැන් මට පුළුවන් නම් මේක මේ ගානට අඳිනවා මේ ඇඳුම. මොකද බෙල්ලටත් උඩින් පුළුවන් නම් අඳිනවා මේ ඇඳුම. මොකද හේතුව මේක මේ ඇඳුම රවුම් කරලා මේක කෙරෝලක් රවුම් කරලා ඊට පස්සේ පෝට්ස් හදලා හැමතැනම යනවා. මේ පෝස්ට් එක සමහර වෙලාවට හැදිලා නිම වෙන්නේ දියණියක් ඉන්න පියෙක්ගේ අතින් වෙන්න පුළුවන්. සමහර විට කාන්තාවක් අතින් වෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා අපි මේ
අපිටම අපි අපිටම තමයි මේ අපහසය කරගන්නේ. අපි මීට වඩා මං හිතනවා නිහතමානීව මිනිස්සුයෝ විදිහට තව කෙනෙකුව රිදවල සතුටු නොවි තම තමන්ගේ ජීවිතවල ඇතුලේ තියෙන අඩුපාඩු ටික සකසගෙන එළිය දිහා බැලුවොත් මං හිතනවා අපිට මීට වඩා හොඳට එළිය පේනවා කියලා. දැන් අපිට එළිය හොඳට පේන්නේ නැහැ කියලා දැනෙනවා තමන්ගේ ගෙදර අඳුරු නිසා කියලා මට හිතෙනවා සමහර වෙලාවල් වලට. මම මට ඇත්තටම දෙන්න තියෙන්නේ එවැනි උත්තරයක්. අර පුතුමේ හරි ලස්සන කතාවක් ව ජීවිතයේ තියෙන ඇරියස් කවර් කරගන්න කියලා. ඇත්තටම මේ අපිට යම් කිසි දේවල් නොලැබුණාම තමයි පුංචි දරුවෝ අඬල ගන්න උත්සාහ කරන්නේ. අයිස්ක්‍රීම් එකක් ටොපියක් සෙල්ලම් බඩුවක් නැතුමද අඬල ගන්න නොතේරෙන කමට. අම්මා තාත්තා තරහ දෙනවා. සමහර වෙලාවට කොටට ගවුමක් ඇඳලා කොටට ෂෝට් එකක් ඇඳලා ගෑනු ළමයෙක්ගේ ෆොටෝ එකක් දැම්මොත් මේකට එන්නේ හොඳ කමෙන්ට් නෙමෙයි. අර මම ලස්සන කතාවක් වැඩසටහන පටන් ගන්න කල අපිට ලස්සන දේ ලස්සනයි කියලා බලලා විවේචනය කරන්න නැතුව ඒක පැසසුම කරලා කරලා යන්න පුළුවන් නම් ඒක තමයි අගයන්න පුළුවන්. දැන් මේ ඇරියස් කවර් කිරීම කියන තැනට ගියොත් අන්තිලි මහත්මිය මේ ඇත්තටම අපිට වැරදිලා තියෙන එතන නේද? ජී ඕනම කාන්තාවකගේ හෝ වේවා පිරිමියෙකුගේ වේවා අපිට නොලැබුණ දේවල් කෙරෙහි පසුපස යෑමද නැත්නම් ඒව කෙනෙක්ට ලැබලා තියෙනකොට ඒවට ඉරිසියා කිරීමද? ඒක නේද ප්‍රශ්නේ. තරංග මම දැන් මේ කාලේ දැකපු එක දෙයක් තමයි මිනිස්සු ඇත්තටම හරි තරහින් අනිත් කෙනා දිහා බලන්නේ. තමන්ට නොලැබුණ දේ තමන්ට නැති පෙනුමක් අනිත් කෙනාට තියෙනවා නම් ඇය හෝ ඔහු අපහාස කරලා සතුටු වෙන්න උත්සාහ කරනවා. මං හිතනවා මේව වෙනස් මේක මෙහෙම මේ පුංචි කාල පරාසයක් ඇතුළතදී කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි තරංග ඇත්තටම මේ කතාව. මේක මේක තව ගොඩක් දුරට ගෙනියන්න ඕන දෙයක්. අපි මිනිස්සු වෙනුවෙන් අපි මිනිස්සුන්ට හැම වෙලාවෙම දෝෂාරෝපණයට ලක් කරන්නේ නැතුව හැම කෙනාම දිහා දෝෂ දර්ශනීය බලන්නේ නැතුව මේකට හේතුව මොකක්ද කියලා අපිටත් උදව් කරගෙන මේ රටේ ඉන්න මිනිස්සුන්ව යම්තාක් දුරට හදාගෙන මේ මිනිස්සුන්ගේ මානසික මට්ටම් වෙනස් කරගෙන යන්න පුළුවන් නම් අපේ ජීවිත ගමන මං හිතනවා හරි වටිනවා කියලා මිනිස්සුන්ට හැම වෙලාවෙම වැරදි කියන්නේ නැතුව. නමුත් මේක මේ ඊරිසියාව වෛරය කෝධය කියලා කියන එක මං විශ්වාස කරනවා එන්නේ ගෙයි ඇතුලින් කියලා. අම්මා කෙනෙක් විදිහට මම මගේ දරුවන්ව බිහි කර පමණින් මට අම්මා කෙනෙක් වෙන්න බෑ. මුළුමහත් සමාජයක් මම දෝෂයට ලක් කළා, මම වැරදිකාරයෙක්, ඔයා කොහොමද එහෙම කතා කරන්නේ කියන එක මගේ දිහා ඇතුළට එබිලා බලලා නැතුව, මගේ ගෙදරට ඇවිල්ලා බලලා නැතුව, මම උයපු කෑමක් කාලා බලලා නැතුව, මගේ දරුවෙක්ව ඇසුරු කරලා නැතුව, මං දරුවෙක් එක්ක කොහොමද ඉන්නේ කියලා දන්නේ නැතුව තීරණයකට එන මිනිස්සු ඇරුණුකොට ඉතින් මගේ මාව ඇසුරු කරපු හෝ දන්න කිහිප දෙනෙක් දන්නවා අපි කොයි විදිහද අපි ජීවත් වෙන්නේ කියලා. ඉතින් මම කියන්නේ අපි හැම වෙලාවෙම එකමුතු වෙමු. අදටත් මගේ ඉල්ලීම අපි එකමුතු වෙමු. නොදන්න දේ කතා කරන්නේ නැතුව දන්න කෙනෙක් ගැන දන්න දේ ගැන කතා කරමු. දුල දෙන්නෙක් ඉන්නවා. ඔව්. වයස කොහොමද? ලොකු දුවර දැන් අවුරුදු 14ක් 15ක් ලැබනවා මේ නැයි මාසෙට. දෙවෙනි දුව ඇයට වඩා අවුරුද්දක් බාලයි. දරුවන් ඉන්න, දියණියන් ඉන්න ආදරණීය අම්මා කෙනෙක් විදියට අද ජාත්‍යන්තර කාන්තා දිනේ වැඩසටහන් නරඹන ආදරණීය මව්වරුන්ට මේ සමාජයේ තියෙන මේ විපරිතතාවයත් එක්ක, මේ බිහිසුණුතාවයත් එක්ක දරුවෝ කොහොමද, දියණියන් කොහොමද, පුතාලා කොහොමද? අපි පුතාලත් ගන්න ඕනේ, දියණිය වගේම නෙවෙයි පුතාලත් ආරක්ෂා කරගන්න අමාරුයි තිල්ලි මහත්මිය මේ සමාජයේ. අම්මලා කොහොමද තමන්ගේ දරුවන් ආරක්ෂා කරගන්න ඕනේ? දෙන්න පුළුවන් උපරිම අත්දැකීමත් එක්ක කියන්න පුළුවන් අදහස ඔබතුමිය ලබා දෙන්න. දියණියන් කියලා කියන්නේ කවදා හරි දවසක බිරිඳක් වෙන කෙනෙක්, පස්සේ අම්මා කෙනෙක් වෙන කෙනෙක්. ඒ වගේම ඇයට පුතෙක් ඉපදුනොත් තවත් දියණියක් ඇයගේ ගෙදරට අම්මේ කියාගෙන එනවා. එතකොට ඇයට චරිත කීපයක් නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. ඇයට මුලින්ම පුරුදු කරන්න ඉවසීම, ලස්සන වචන කතා කරන්න. මං අර ඉස්සෙල්ලා කිව්වා වගේම ඉවසීම නැතුව බොහොම තද වචන වලින් අපි ඉක්මන් කරලා අපේ මැසේජස් පාස් කරගන්නවා. ඒ වෙලාවට තමයි මේ සියලු හානින් නැති කර ඇති වෙන්නේ. අපි ගන්නවා ඔය අපි හිතනවා ශ්‍රී දූෂකයෝ කියනවා අපි මහා නම් දරලා අපි කොටස් කළ වෙන් කරලා ඉන්නවනේ. ඔය මිනිස්සු හැමෝම අම්මෙකුගේ කුසකින්
එළියට ආපු අය මෙතනදී සිද්ධ වෙන්නේ අපි දරුවෙක්ව බිහි කරපු පමණින් මවක් වෙන්නේ නැහැ. මං ඉස්සෙල්ලත් ඒ කතාව කිව්වා. අපි දරුවෙකුට දිය යුතු අවවාද අනුශාසනා දිය යුතු කාලෙදි දෙන්න ඕනේ. දරුවන්ට ගහන්න ඕනේ. මම තරයේ කියනවා දරුවම තරවටු කරන්න ඕනේ. නොගහ හදන දරුවයි හැදි නොගා හදන කිරි හොද්දයි දෙකම එකයි කියලා අපේ මුතුන් මිත්තෝ ඒ කාලේ කිව්වා. දරුවට ගහන්න ඕනේ කියන්නේ බිම දාගෙන පොළු මුගුරු වලින් ගහන්න ඕනේ කියන එක නෙමෙයි. ළඟට දුක් දෙන්න ප්‍රමාණයට වැරද දැක්කපු තැනදී දරුවට දඬුවම් කරන්න ඕනේ. දරුවට ඔරොත්තු දෙන ප්‍රමාණය දරුවට සුදුසු අයුරින්. එතකොට අපි දරුවව අපේ ගෙදරිනුයි හදන්න ඕනේ. ඒ වගේම තමයි තරංග මම මේ දැනට දින කීපයකට උඩදී මාතර වලස් මුල්ල ප්‍රදේශයේ ඉස්කෝලේකට පොත්පත් දෙන්න ගියා. ඒ පාසලේ විදුහල්පතිතුමිය මං හිතන්නේ ඇය දන්නව පොත්පත් දෙන්න එන්නේ මම කියලා. ඒ පොත්පත් දෙන්න මම ගියාට පස්සේ එතුමියට පුළුවන් වුණා නම් මාව ඒ ස්ටේජ් එකෙන් බිමට තල්ලු කරන්න ඇය මාව බිමට තල්ලු කරනවා. එතරම් තරහක් ඇය මා කෙරෙහි තිබුණා. මං හිතන්නේ ඇය මාව පහුගිය කාලේ තිබුණ ඒ මං වෙනුවෙන් මං ගැන කියලා තිබුණ දේවල් වලින් ඇය මාව දැකලා බොහොම මහ නපුරු විදිහට ඇය මට සැලකුවා. මගේ මූණවත් බලන්තු මට කතා නොකර මම මේක අවස්ථාවක් කරගන්නවා. අපි කාන්තා දිනේ අද කතා කරන්නේ. ඇයත් කාන්තාවක් මමත් කාන්තාවක්. එතකොට ඇය විදුහල්පතිතුමියක් විදිහට ඇයගේ පාසලේ දරුවන්ට පොත්පත් ටික දෙන්න ගිය මට පොත්පත් සහ ළමයින්ට බෑග්. ඇය මගේ දිහා බැලුවොත් මට කතා කරේවත් නැහැ. මට ඒකට තරංග කිසිම අමනාපයක් නැහැ. මොකද මම ඇයගෙන් ප්‍රශංසා ලබා ගන්න ගිය ගමනක් නෙමෙයි එතන. නමුත් ඒ දරුවෝ මං කල්පනා කරේ එවැනි විදිහල්පතිතුමියක්ගේ යටතේ ඉගෙනුම් ලබන දරුවන් මොන වගේ දරුවන් වෙලා එළියට යයිද සමාජයට කියන එක විතරයි මට ගැටලුවක් වුණේ. අපේ රටේ ඉන්න සියලුම දෙමෝපියෝ ඉතාමත්ම අධ්‍යාපනයෙන් ඉන්න ඉතාමත් බුද්ධිමත් මිනිස්සු නෙමෙයි. එතකොට ඒ අම්මලා තාත්තලා දරුවව පාසලට යවලා තමයි හොඳ දරුවෙක්ව බිහි කරන්න හොඳ දරුවෙක්ව සමාජගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට එවැනි විදිහට ඒ වගේ විදුහල්පතිතුමියක් හැසිරුණාම මට හිතට හිතෙච්ච දේ තමයි මේ දරුවෝ සමාජගත වෙනකොට මොන විදිහ දරුවෝලා සමාජගත වෙයිද? මොකද හේතුව දරුවට ගෙදරින් පස්සේ දකින ලොකුම චරිතය තමයි විදුහල්පතිතුමිය. ඇයි එසේ හැසිරෙනකොට දරුවෝ ගැන කවර කතාවද කියන එක මට හිතුණා. ලංකාවේ පමණක් නෙවෙයි තිල්ලි මහත්මිය, ලෝකේ හැම දිනාටම තියෙන ප්‍රශ්නයක් තමයි මත්ද්‍රව්‍ය කියන්නේ. ඒක නීත්‍යානුකූල වේවා නීත්‍යානුකූල නොවේවා මත්ද්‍රව්‍ය අපි හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පෞල් ජීවිත සමාජය ලොකු ව්‍යසන වල ලක් වෙලා තියෙනවා. වර්තමානයේ පිරිමි පමණක් නෙවෙයි කාන්තාවනුත් මේ මත්ද්‍රව්‍යත් එක්ක ඉන්නවා වැඩිපුර. කාන්තා දිනේදී මේ මත්ද්‍රව්‍ය ගැන සහ පෞල් පසුබිම් ගැන ඔබතුමියට මොකක්ද කියන්න තියෙන්නේ? මත්ද්‍රව්‍ය කියලා කියන්නේ විහිවින්ම සමාජය ජීවිත තමන්ගේ පවුල් දරුවෝ සියල්ලම විනාශ වෙන දෙයක්. මේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙනකොට තමන්ගේ ප්‍රියයන් වෙනස් වෙනකොට තමන්ට ඒක දැනෙනවා. තරංග මේකෙදි කොයිම වෙලාවකවත් කාන්තාව වෙන අපිට බැහැර වෙන්න බැහැ නෑ අපි දන්නේ නෑ කියලා. එහෙම බැහැර වෙන්න උත්සාහ කරනවා නම් ඒක අපි කරන ලොකු වැරද්දක්. ඒ වැරද්ද අපි බාර ගන්න ඕනේ කාන්තාව විදිහට තමන්ගේ ගේ ඇතුළේදී. තමන්ගේ දරුවා මොනවද කරන්නේ? තමන්ගේ දරුවා වෙනදට වඩා එනකොට ගෙදර පරක්කු වෙනවා නම්, තමන්ගේ දරුවා වෙනදට වඩා හැසිරීම වෙනස් නම් ඒක අම්මා විදිහට අම්මට දැනෙන්න ඕනේ. තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනස් නම්, තමන්ගේ සහෝදරයා වෙනස් නම් අපිට ඒක දැනෙන්න ඕනේ. අපි එතකොට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ඒගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ. අපි ඒගොල්ලෝ ගැන හොයලා බලන්න ඕනේ. මේක තියෙන්නේ මේකේ ලොකු වගකීමක් තියෙනවා කාන්තාව කියන කෙනාට. කාන්තාව කියලා කියන කෙනාට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා අඩුම තරමේ අවුරුදු 10කට වැඩි වුණාට පස්සේ. මොකද ඇය බිරිඳක් වෙන්න ඉන්න මවක් වෙන්න ඉන්න කෙනෙක්. බිරිඳක් වුණාට පස්සේ තම සමාපුරුෂයා මොනවද කරන්නේ? කොහෙද යන්නේ? කාවද ඇසුරු කරන්නේ? කොහොමද එයා දවස ගත කරන්නේ? කා එක්කද ඔහු ගමන් බිමන් යන්නේ කියන එක අනිවාර්යෙන් බිරිඳට යුතුකමක් තියෙනවා හොයලා බලන්න. ඒ සැමියා බිරිඳක වෙන්න කලින්
amma kenekuge putek vela inna kala parase athulathidi e ammata yutukamak tiyena e putha monada karanne e putha kawada asuru karanne e putha kiyirada gedara inne mage putha davasaka tawat amma kenek amaruwen hadapu diyaniyak aragena enawa etukota e denna ekathu vela tawa daruwekwa bihi karana etukota mama mage puthawa hariyata haduwe nathi unothin tawat amma kenek amaruwen hadapu daruwekwa amaruwe danuwa mage putha giyena hangima amma kenek pechcha kantawata aniwaryen tiyenna one ඒ වගේ අපි නිහතමානී වෙන්න ඕනේ අපේ දරුවෙකුගේ වැරදක් හදන්න සහ අපේ දරුවා වෙනදක් රැගෙන ආවට පස්සේ හෝ දියණිය සැමියෙක් සමග විවාහ වුණාට පස්සේ හෝ අපෙන් වෙන්න ඕනේ කාර්යභාරය විසිලස අපි කරන්න ඕනේ කියන අවවාදය අම්මල වෙච්ච අපි දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම බොහොමත් සුදුසු ඔබතුමියට ඒ අදහසට අම්ම කෙනෙක් විදියට ජනගත කිරීම සම්බන්ධයෙන් ඔබට වැඩසටහන අතරතුර ආරේ මම කිව්වා අද දවසේ වටිනා කියන දෙයක් කියනවා කියලා. සමස්ත ලක්වැසි කාන්තාවන් උදෙසාමයි මේ ක්‍රියාව සිදු කරන්නේ. ඔබතුමියගේ පදනම තිබෙනවා. තෙරණි ප්‍රියමාදේ පදනම. මේ හරහා තමයි මේ සිදුවන්නේ. කාන්තා දිනේදී කාන්තා ඔබට අද දවසේ මේ වැඩසටහන ආරම්භන හෝ වේවා නැත්නම් කාන්තා දිනේට පසු නරඹනවා වේවා ඔබ හැමෝටම පුළුවන් තෙරණි ප්‍රියමාලි මහත්මියගේ මේ ක්‍රියාවත් එක්ක එකතු වෙන්න. අපි කියමු. මට හිතුණා හැම වෙලාවෙම තර්ක කරන සහ අභියෝග කරන කෙනෙක්. අභියෝග වලට මූණ දෙන අභියෝග බාර ගන්න කෙනෙක්. ඉතින් මං හැමදාම අද දවස සැලසුම් කරගත්ත අද දවස හිටගෙන ඉච්ච නැති නිසා. ඉතින් මං හිතුවා අදම හිට හදමු කියලා. හැමදාම ගොඩ නැගුණේ මම මං විසින්. ඉතින් ඒක නිසා අපිම ගොඩ නැගිමු. මගේ සංකල්පය යටතේ තිලිනි ප්‍රියමාලි පදනම කියලා මම එකක් පදනමක් නිර්මාණය කරා. මොකද මම රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙලාවට පස්සේ හැම වෙලාවෙම ෆොටෝ ගියේ එක්ක පන්සලක එක්ක පූජාවල් කරලා කීපයක් තිබුණා මම කෝවා. පන්සල් වල පිරිත් කරා වගේ පූජාවල් කරා වගේ විතරක් නෙමෙයි මම හුඟක් දේවල් අඩු ආදායම් ලාභීන්ට මම කරා. නමුත් ඒව රූපරාමු නොගියට තවමත් මම එකයි කරන්න කැමතියි කිව්වහම මගේ බොහොම හිතවත් තු කිහිප දෙනෙක් සහ විදේශගත වෙලා ඉන්න කිහිප දෙනෙක් මං එක්ක එකතු වුණා. හොඳයි ඔයාට අපිත් උදව් කරන්නම් කියලා. ඉතින් ඒ අයගේ උදව්වත් ඇතුව මම කාන්තාවන්ට ව්‍යවසායිකාවක් වෙන්න අවස්ථාවක් හැදුවා. ඉතින් ආදරණීය කාන්තාවෙනි එක ඕගොල්ලන්ට ව්‍යාපාරයක් දැනට පටන් අරගෙන තියෙනවා නම් ඒක ගොඩ ගන්න සහ ව්‍යාපාරයක් පටන් ගන්න උවමනාව තියෙනවා. නමුත් ආර්ථික මිය පසුබෑමකින් ඉන්නවා නම් අමතන්න සෝෂල් මීඩියා හරහා අවශ්‍ය කරන WhatsApp SMS වලින් දුරකථන අංක සහ ලිපින අවශ්‍ය කාර්යභාරය මොකද්ද කියලා ලැබෙන සලස්සන්නේ කියලා මම දැන් දින කීපයකට කලින් මගේ සෝෂල් මීඩියා ගිණුම් වලට මම හොදා හැරියා. ඉතින් ඒකෙදි වරදවා තේරුම් ගන්න එපා. අපිට දවසකට විශාල ප්‍රමාණයක් දුරකථන ඇමතුම් සහ ලිපින ඒගොල්ලොන්ගේ ඉල්ලීම් එනවා. එතකොට අපි මේ ඔක්කොම එකතු කරලා එක දවසකට අපි ඕගොල්ලොන්ට ඒ අවස්ථාව දෙන්න ඉතා නුදුරදි ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේක මම කරන්නේ මම ව්‍යවසායිකාවක් වෙන්න හුඟක් මහන්සියෙන් ආවේ. මට අත දෙන්න අත හිත දෙන්න නම් කවුරුත් හිටියේ නැහැ. නමුත් ඒ කාලේ තිබුණ දුක මං ගොඩක් දන්නවා. මං ව්‍යවසායිකාවක් වෙන්න ආසාවෙන් හිටියට අත හිත නොදුන්න මාව හුඟක් අමාරුව දැම්ම මිනිස්සු. ඉතින් ඒක නිසා අවංකම හදවතින් මං කාන්තාවක් වෙච්ච ඔබට ව්‍යවසායිකාවක් වෙන්න අවස්ථාවක් දෙන්නේ. ඔබලාගේ ව්‍යාපාරය පළවෙනියෙන්ම ඔබලාට උදව් කරලා ඊට පස්සේ ඒක තිබුණද නැද්ද මොකද්ද උනේ කියලා හොයලා බලන්නේ නැතිව ඉන්න නෙමෙයි මේ ව්‍යාපාරවල වලට උදව් කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබලා හතු වවන්න කැමති නම් හතු ඔබලා වවන හතු ටික මිලදී ගන්න අවශ්‍ය කරන අයත් මිලදී ගන්න ඉන්න අයවත් ඕගොල්ලන්ට මුණගස්සලා ඕගොල්ලොන්ගෙන් හතු මිලදී ගන්න ඒගොල්ලෝ ඉන්නවා. එතකොට ඒක වෙනදපොලට යනවා. ඔබලාට ඔබලාගේ මහන්සියට අවශ්‍ය කරන මුදල් ලැබෙනවා. ඉතින් ඒ වගේ හැමදාටම මේක කරගෙන ඔබලාට මගේ උදව් අවශ්‍ය නැති දවස වෙනකම් මම මේක පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් මම බොහොම සන්තෝෂෙන් කියනවා තරංග මේක මං ඉතාමත්ම ආසාවෙන් හිටපු දෙයක් තමයි මං වගේ තවත් කාන්තාවන්ට. මම බොහොම පුංචි තැනක ඉඳලා ආපු කෙනෙක්. මට මගේ ආමග හොඳට මතකයි. ආමග තිබුණ දුක් සෝසසුන් කඳුළු සියල්ල මට මතකයි. ආමගදී මගේ හිතවතුන් වෙලා මගේ ළඟ හිටපු අය කරපු හැමදේමත් මට හොඳට මතකයි. කිසිම තරහක් නැහැ. නමුත් තවත් කාන්තාවකට
එහෙම හානියක් නොවී එන්න ඕන නිසා අවංකම හදවතින් මම මේක කරන්නේ. විවසායකාවන් කියන අය අවශ්‍යයි තමන්ගේ ස්වාමි පුරුෂයාගේ තමන් ස්වාමි පුරුෂයාගේ පසුම්බියට උදව්වක් වෙන්න. ස්වාමි පුරුෂයාගේ පසුබිමට උදව්වක් වෙන්න බලාගෙන ඉන්න විවසායක කාන්තාවන්ට අවස්ථාවක් තියෙන තිරණි ප්‍රියමාලි මහත්මියත් එක්ක එකතු වෙන්න. සුදුසුකම් මොනවාද ඒ උදවියකේ? සුදුසුකම තියෙන්න ඕනේ ඇත්තටම තමන්ගේ ස්වාමි පුරුෂයාගේ පසුම්බියට උදව් වෙන්න, දරුවන්ගේ අනාගතය ගැන හිතන්න, කාටවත් අතපාන්න නැතුව ජීවත් වෙන්න, කාගෙන් හරි දෙයක් ඉල්ලගෙන මම මගේ දවස ගෙවා ගන්නවා කියන තැන නැතුව අභිමානයෙන් තමන් කාන්තාවක් මට හොඟක් දේවල් කරන්න පුළුවන් කියලා ධෛර්ය ශක්තිය තියෙනවනම් නොකඩවා තමන් පටන් ගන්න ව්‍යාපාරයේ අවසාන දක්වා යන්න අවශ්‍යතාවය උමනාව තියෙනවනම් ඇත්තටම එච්චරයි තරංගයකට අවශ්‍ය කරන සුදුසුකම. ධෛර්ය සම්පන්න කාන්තාවන් බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්නවා. ඔවුන්ට ඉහළට එන්න අත්වලක් නැතුවනේ ඉන්නේ. ඔන්න අත්වලක් තියෙනවා. වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් තෙලින්නි ප්‍රියමාලි Facebook පිටුවට ගිහිල්ලා. තෙලින්නි ප්‍රියමාලි Facebook පිටුවට ගිහිල්ලා වැඩිදුර තොරතුරු ඔබට දැනගන්න පුළුවන්. එහෙමනම් මුතු මිටි සුදිවත් වෙනවා. කාන්තා දිනේ අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් ලොකු පියවරක් තැබීම සහ ඔබතුමිය ලත් අත්දැකීම් සහ ජීවන කතාවන් අපේ ජනතාව වෙනුවෙන් ජනගත කිරීම ගැන කෙනෙක් බණේවි, කෙනෙක් ප්‍රශංසා කරාවි. හැබැයි අපි සමාජයට හොඳ දෙයක් දෙන්නට ඕනේ අතීතය අමතක කරලා වර්තමානයේ කරන්නා වූ ක්‍රියාවන් සම්බන්ධයෙන්. එහෙමනම් සතුටුන්ත වෙනවා TBC හන සමග එකතු වුණාට. ඔබට සුබ දවසක්.